ආයතන ශේෂ්ත්‍රයේ දෙවැන්තම විප්ලවය වුණේ රූපවාහිනිය සොයාගැනීමත් සමගම. අද කාලේ අපි ඕනෑම වැඩසටහනක් නරඹන්නට ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් මේ හැම දෙයක් වෙනුවම භාවිතා කරන්නේ රූපවාහිනියක්. නමුත් අපේ ළඟ රූපවාහිනියක් නැත්නම් අපි භාවිතා කරන්නේ පරිගණකයක් පමණක් නම් ඒ පරිගණක තිරේ රූපවාහිනියක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණේ අපිට වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අපි දෘඩාංග සහ මෘදුකාංග භාවිතා කරමින් පරිගණකයක් රූපවාහිනියක් බවට පත් කරනවා. එහෙම නැත්නම් අන්තර්ජාලය වෙනුවෙන් භාවිතා කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඔබට පෙන්වන මේ ගැජට් එකෙන් ඉතාමත්ම ලෙහෙසියෙන් ඔබේ පරිගණක තිරය රූපවාහිනියක් බවට පත් කරගන්නට පුළුවන්. ඔබේ පරිගණකය භාවිතා කරන අතරතුරදීම අපි ඒ ගැජට් එක මොකක්ද කියලා බලමු. අද රූපවාහිනිය කොතරම් ජනතාව අතර ජනප්‍රියද කිව්වොත් සංවිධාන කාර්යයේ වැඩි කොටසක් සඳහා භාවිතා වෙන්නේ රූපවාහිනිය. ටෙලි නාට්‍යයක් බලන්න, එහෙම නැත්නම් රටේ ලෝකෙ වෙන තොරතුරු ටිකක් දැනගන්නට, චිත්‍රපටයක් නරඹන්නට අපි රූපවාහිනිය භාවිතා කරනවා. අපි අද ඔබට පෙන්වන්නට සූදානම් වන මේ උපකරණයෙන් ඔබේ පරිගණක තිරය රූපවාහිනියක් බවට පත් කරගන්නට පුළුවන්. අමීරිනා මගෙත් එක්ක මේක ගැන විස්තර කරන්නට මට කියන්න මේ උපකරණය කොයි විදිහද ක්‍රියාත්මක වෙන්නේ, මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔව්, ඇත්තම කියනවා නම් සාමාන්‍යයෙන් අපි පරිගණකයකින් රූපවාහිනී ලානිකා මේ බලනකොට අපිට අනිවාර්යයෙන්ම ඒ සම්පූර්ණ පරිගණක පද්ධතියම අවශ්‍ය වෙනවා. එතකොට ඒ මෘදුකාංග ඔපරේටින් සිස්ටම්, එතකොට මේ ඒ ඔක්කොම හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් සරලව රූපවාහිනියක් බලන්න නම් අපිට තව ක්‍රමයක් පුළුවන්. ඒ කියන්නේ පරිගණක මොනිටරේ තිබිද්දි CPU කියන යුනිට් එක නැතුව මේ උපකරණය දෙලින්ම භාවිතා කරලා කිසිම මේ සොෆ්ට්වෙයාර්, ඒ කියන්නේ මෘදුකාංගකින් තොරව මේ සරලව රූපහානි බලන්න පුළුවන්. දැන් ඒකෙන් අදහස් වෙන්නේ අපේ පරිගණක තිරයට වෙන අමතර කිසිම උපාංගයක්. ඒ කියන්නේ දැන් පරිගණකයේ භාවිතා නොකර වෙන අපි දැන් සාමාන්‍යයෙන් රූපවාහිනියක් භාවිතා කරන්න නම් පරිගණකයක් කරා අපි අර TV කාඩ් එකක් කියන දේ පාවිච්චි කරනවා. එහෙම දෙයක් නැතිව අපිට මේ උපකරණ හරහා රූපවාහිනි බලන්න පුළුවන්. ඔව්, අපි බලමු කොයි විදිහට මේ උපකරණය තියෙන්නේ කියලා. මෙන්න මේ කොටස තියෙනවා. කොම්බෝ TV ටියුනර් එකක් කියලා හඳුන්වනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ, ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ මේ කෙලින්ම පරිගණකයේ අර රහිතව, මේ කියන්නේ පරිගණක CPU එක රහිතව මොනිටරයට කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ කොටසට, මේ කොටසට සම්බන්ධ කරලා මේ කොටස තියෙන්නේ මේ ඇන්ටනාවට. මේ ඇන්ටනා සාමාන්‍ය ඕනම ඇන්ටනාවක් මේක මෙතනට සවි කරන්න පුළුවන්. එහෙනම් අපි රූපවාහිනිය බලන්න භාවිතා කරන ඕනම ඇන්ටනාවට සාමාන්‍යයෙන් අපි මේ RF කියලා කියනවා. මේ ඒ ඕන ඇන්ටනා එකක් පුළුවන් සම්බන්ධ කරලා මේකට තව මේ පව එක දෙන්න ඕනේ. කියන්නේ බලය දෙන්න ඕනේ. මෙන්න මේ හරි පව පැක් එක ප්ලග් කරන්න අවශ්‍යයි. ඒ ප්ලග් කරාන් පස්සේ මේක සාමාන්‍ය විදිහට ඔන් කරලා මේකේ තියෙන මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුව මේ කියන්නේ ටියුනින් කරන්න විතරයි තියෙන්නේ සාමාන්‍ය රූපවාහිනියක් වගේ. මෙතනදී කිසිම මෘදුකාංග භාවිතයක් සිදු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික විදිහට තමයි මේක මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔව්, දැන් මොන වගේ මොනිටර්ස් එකද මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? අපි දන්න LCD screens තියෙනවා, LED screens තියෙනවා. අපි අර භාවිතා කරන ලොකු screen අපි CRT monitors කියලා කියන්නේ. ඒවා තියෙන මොන වගේ දේවල් එකද මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? ඇත්තම කියනවා ඉතාල වැදගත් දෙයක් වහුවේ මේ විශේෂයෙන්ම මේ යුනිට් එක ඇවිල්ලා අපිට, ඒ කියන්නේ CRT එක ඉඳලා LCD සිට LED monitors දක්වා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව පුළුල් තිර මොනිටර්ස් වලට මේක ඉතාමත්ම මේ කම්පැටිබිලිටි එක තියෙනවා. හා, ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් HD කියනවා, අපි high definition අන්න ඒ වගේ දෙයක් බලන්න මේකෙන් පුළුවන්කමක් තියෙනවා. අනිවාර්යයෙන් මේක තියෙනවා. ඒ හැකියාව මේ යුනිට් එකේ තියෙනවා. හොඳයි. ඉතින් අපි බලමු කොයි විදිහටද මේ උපාංගය ක්‍රියාත්මක වෙන්නේ සහ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා අපි විස්තර කරමු. මේ පිටිපස්සේ අපිට දගෙන ලැබෙන පොට්ස් කීපයක්ම මොන වගේ කාර්යයන් සඳහාද මේවා භාවිතා වෙන්නේ? පළවෙනි දේ තමයි මම ඉස්සෙල්ලම කියන්න ඕනේ, මේ දැන් මම පරිගණකයක් රහිතව කියලා කිව්වට ඇත්තම කියනවා පරිගණකයක් තියෙන කට්ටියට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කට්ටිය සඳහා තමයි මෙන්න මේ VGA කියන මේක ඇවිල්ලා තියෙන්නේ. ඔව්, ඒ කියන්නේ දැන් පරිගණකයේ භාවිතා කරන අතරතුරදීම පරිගණකයේ TV එකක් බවට පත් කරගන්නත් මේකෙන් පුළුවන්. ඔව්, අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ පරිගණකයක් සම්බන්ධ කරගෙන. එතනදී ඇත්තම කියනවා මේ 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 පෝට් එකෙන් මේ මෙතන මේ කොටසෙන් ඇත්තටම මේක හඳුන්වලා දීලා තියෙන්නේ. අපිට නැත්තම් හැම වෙලෙම මේකේ කේබල් මාරු කරක ඉන්නවා. ඒ ක්‍රියාව වළක්වන්න තමයි ඇත්තම කියනවා නම් මෙන්න මෙතන මේ 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 පෝට් එක හඳුන්වලා දීලා තියෙන්නේ. මෙන්න මේක තමයි ඒ කේබල් එක. අපි ඒක පොඩ්ඩක් දිගටලා පෙන්නමු. මෙන්න මේ කේබල් එක අපිට භාවිතා කරන්න පුළුවන් පරිගණකයක් සමග මේ සම්බන්ධ කරන්නට. මෙන්න මේ ආකාරයෙන්. ඔව්. දැන් මෙතනදී මේක මේ කේබල් එක මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා.
මේ කොටස පරිගණකයේ VGA කාඩ් කියන කොටසට තමයි සම්බන්ධ වෙන්නේ. සාමාන්‍ය අපි මොනිටර් එකේ සම්බන්ධ කරන තැන. හරි. එතකොට මෙතනට තමයි මොනිටර් එක සම්බන්ධ වෙන්නේ. හා හා. එතකොට මේක ඔෆ් මෝඩ් එකේදී, ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේදී මෙයාගේ ලයිට් මෙතන මෙතන රතු පාට ලයිට් එකක් ඔන් ඔෆ් වෙනවා. ඒ ඔන් ඔෆ් ඒ කියන්නේ මේක ඔෆ් එකේ තියෙන හැබැයි ස්ටෑන්ඩ් බයි මේකේ පවර් තියෙනවා. ඒ එම එම අවස්ථාවේදී පරිගණකය අපි පරිගණකයෙන් අපි මේ ලියුමක් ටයිප් කරනවා. ඒ ලියුමක් ටයිප් කරන්නේ අපි කියමු Microsoft Word වගේ එකනම් ඒ Word කියන මේක මේකෙන් අවුට් කරනවා. හා හා හා. ඒ රෙසලූෂන් එකත් එක්කම මේ මෙතනින් අවුට් වෙනවා. මේ මේ පද්ධතියෙන් අවුට් වීමක් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කියමු අපිට රූපවාහිනිය බලන්න ඕන නම් අපිට තියෙන මේ power button එක මෙන්න මෙතන තියෙන මේ power button එක press කරන්න විතරයි. එතකොට ස්වයංක්‍රීයවම මේ අර මේකේ tuner, ඒ කියන්නේ television mode එකට මේ මේක ක්‍රියාත්මක වෙනවා. හා හා හා. ඔව්. ඉතින් එන්නේ කාර්ය වෙන අතරතුරදී මේකත් සමගම මේ antenna එකක් ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇන්ටනා එකක්. මේ ස්ථානයේ තමයි ඇන්ටනා එක සම්බන්ධ වෙන්නේ නේ? හරියට හරි. මේ මේක සාමාන්‍යයෙන් අපේ මේ USB pen drive එකක්. මේ pen drive එකේ අපිට දැන් අපි කියමු අපේ JPG. එතකොට මේ ඒ කියන්නේ රූප මාධ්‍ය. එතකොට ඊට අමතරව මේ හඬ, එතකොට මේ MP3 වගේ ඒවා, එතකොට වීඩියෝ MP4 කියන ෆෝමැට් එකෙන්, ඒ වගේ මේ ඒ එවැනි දේවල් මේ pen drive එකේ තියෙන දේවල් සරලව මෙන්න මේ විදිහට ප්ලග් කරලා මේ ඔයගලන්ට මේකෙන් ඇක්සස් කරන්න පුළුවන් මේ pen drive එකේ තියෙන ඒ සියලු මල්ටිමීඩියා මේ ෆයිල්ස් ටික. හා හා හා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ කොටසක් තියෙනවා. ඒ තමයි ඔබේ DVD player එක සම්බන්ධ කරගන්න ඕන නම් මේ සඳහා පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ අනුව ඔබ සාමාන්‍ය රූපවාහිනියක භාවිතා කරන සියලු මංගයන් මේ උපකරණය හරහා ඔබට ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම මේක පාලනය කරන්න මෙන්න මේ වගේ රිමෝට් එකකුත් ලැබෙනවා. මේ උපකරණය හරහා දැන් ඔබේ පරිගණක තිරය ඉතාමත්ම ලේසියෙන් රූපවාහිනියක් බවට පත් කරගන්නට හැකියාවක් තියෙනවා.